කොවිඩ් වසංගතය පැතිරීමේ පස්සේ මේ වෙනකොට රට විවෘත කරලා නැවතත් සංචරණ සීමා පනවලා තියෙනවා ඉතා සුළු කාලයකට. නමුත් අපිට පැහැදිලිව පේන්න තියෙන කාරණාවක් තමයි සංචරණ සීමාවන් උල්ලංඝනය කරමින් ඒ වගේම ජනතාව සමහර ස්ථානවල එකට පොදි ගැහෙන ආකාරයක් තියෙනවා. මේ රෝගය පිළිබඳ වගකීම අනිත් අංශවලට වගේම ජනතාවට විශාල වගකීමක් තියෙනවා මේ රෝගය පාලනය කිරීමටත් ඒ වගේම පැතිරීම් වැළැක්වීමටත්. රාජ්‍ය අංශයෙන් වගේම සෞඛ්‍ය අංශිනුත් මේ වෙනකොට තීන්දුව తీරන අරගෙන තියෙන්නේ ජනතාවගේ සුබ සිද්ධියට. ඒ වගේම මේ අවස්ථාවේදී අපිට පේන්න තියෙන කාරණාවක් තමයි මේ රෝගය සමහර ප්‍රදේශවල ඉතාමත්ම බැරෑරුම් ලෙස පැතිරෙමින් පවතිනවා. විශේෂයෙන් අපි මතක් කරන්න ඕනේ කොග්ගල ප්‍රදේශයේත් රත්නපුරේ ප්‍රදේශයේත් ඒ වගේම සීතාවක ප්‍රදේශයේත් මේ රෝගීන් වාර්තා වීම ඉතාම බැරෑරුම් ලෙස ඉහළ යමින් පවතිනවා. ඒකෙන් සඳහන් වෙන්නේ මේ වෙනකොට අපි රෝගයේ සමහර ප්‍රදේශවල යම් කිසි ආකාරයකින් අඩු කරගෙන තිබ්බත් පාලනයකට නතු කරගෙන තිබ්බත් සමහර ප්‍රදේශවල නැවතත් හිස ඔසවන බව පැහැදිලිව පේන්න තියෙනවා. ඉතින් මේ ප්‍රදේශවල ඉන්න ජනතාව ඉතාමත්ම කල්පනාකාරී විය යුතුයි. අනවශ්‍ය ගමන් බිමන් සම්පූර්ණයෙන්ම නවතා දමන්න. අපි දැක්කා ප්‍රවාහන සේවයේ ඒ වගේම අනෙකුත් බඩු බාහිර ආදී මිලදී ගන්නා ස්ථානවල දිගු පෝලිම් තියෙනවා. ඒ වගේම ජනතාව මීටරේ පරතරය රකින්නේ නැතුව ඉතාමත්ම ළඟින් එක් පොදියකට වගේ යනවා. ඔවුන් මතක තියාගන්න ඕනේ ඔවුන් සමහර විට නිවෙසට ගෙනියන්නේ බඩු බාහිර ආදියට අමතරව රෝගයක් වෙන්න පුළුවන්. තමුන්ගේ දුවදරුවන්ට මේ රෝගය වැළඳෙන්නට පුළුවන්. තමුන්ගේ වැඩිහිටියන් මේ රෝගය වැළඳෙන්නට පුළුවන්. ඒ වගේම ඒ වැඩිහිටියන්ට වැළඳුනහම මේ රෝගයේ මරණයට පත්වීමේ ශීඝ්‍රතාවය ඉතාමත්ම වැඩි. ඒ හින්දා තේරුම් ගත යුතු ප්‍රධානතම කාරණාව තමයි මේ අවස්ථාවේදී ජනතාව තමුන්ගේ රෝගී මේ රෝගය තමුන්ගේ ගෙදරට ගෙනියන්නේ නැතුව වළක්වා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්න. අපිට සංචරණ සීමා ලිහිල් කරපු සැනින් සමහර විට හිතෙන්න පුළුවන් මේ රෝගයේ අවදානම අඩු වෙලාද කියලා. එහෙම අඩු වීමක් නෙවෙයි. මේ රෝගය තාමත් පැතිර යමින් පවතිනවා යම් යම් ප්‍රදේශවල. මේ රෝගයේ භයානක తత్వයේ යම් යම් ප්‍රදේශවල බරපතල ලෙස තියෙනවා. ඒ හින්දා අපි විශ්වාස කරනවා මේ වෙලාවේ සංචරණ සීමා ලිහිල් කෙරුවත් සංචරණ සීමා తాවකාලිකව පැවැත්වුවත් මේ ජනතාවගේ වගකීම හරි ආකාරව ඉෂ්ට කළ යුතුයි කියන එක. Breaking.lk.